අයිබෝවන් ඔබ අදත් එක්විසිරන්නේ සත්‍ය පණිවිඩකරු වෙරිටාස් ගෙන පුවත් ප්‍රකාශය සමගින් මම ශාන්ත සිරිපතිරණ ප්‍රථමයෙන් පුවත් සිරස්තල විශ්‍රාමික සසුන් පිය ආතිවුතුම් 16 වැනි බෙනඩික් හිමිපාණෝ සගසුව දිනකි. පාරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වී ඇති ලෝකයක කිතුනු අපගේ අභියෝගය සදාකාලික ප්‍රීතිය ලබා ගැනීමට දෙවිඳුන්ට සමීප වීම බැව් කාඩිනල් හිමිපාණෝ පවසති. වසරක සුභාසුභ රඳා පවතින්නේ කැලැන්ඩරයේ දින මාසවල නොව අපගේ එදිනදා ක්‍රියාකාරකම් තුල බව අගරදුගුරු පදවි සහායක රදුගුරු හිමිපාණෝ සඳහන් කරති. කොළඹ ජාතික හා ළමා රෝහල් වලට රුපියල් ලක්ෂ 10ක් වටිනා ඖෂධ පරිත්‍යාග කෙරේ. කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථාන 155 වැනි වාර්ෂික මංගල උත්සවය සහ මරටුව සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ 148 වැනි වාර්ෂික මංගල උත්සවය ජනවාරි 19-20 දිනට යෙදී තිබේ. විශ්‍රාමික සසුන් පිය ආතිවුතුම් 16 වැනි බෙනඩික් සසු නිසුරාණෝ දෙසැම්බර් 31 වැනි දින වතිකානයේ මාට එක්ලේෂියා තාපසාරාමයේදී සගසුව දිනූ බව ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති හා වතිකාන තානාපති ආතිවුතුම් බ්‍රයන් උඩයි ග්වේ හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති. 2005 වසරේ අප්‍රේල් 19 වැනි දින පදවි ප්‍රාප්ත වූ බෙනඩික් පාප්තුමන් 2013 වසරේ පෙබරවාරි 28 වැනි දින සිය දූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඉසිබු ලැබූ අතර සග සැපත්වන විට එතුමන් 95 වන වියෙහි පසු විය. එතුමන්ගේ අවසන් කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා අදිතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින. පාරිභෝජනවාදී ජීවන රටාවකට හුරු වී ඇති ලෝකයක කිතුරු අපගේ අභියෝගය සදාකාලික ප්‍රීතිය ලබා ගැනීමට දෙවිඳුන්ට සමීප වීම බව කොළඹ අගරදගුරු අතිවුතු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරති. එතුමන් මේ බැව් සඳහන් කර සිටියේ කොළඹ කොටහේන සාන්ත ලුසියා ආසර දෙව්මැදුරේදී පැවති නව අවුරුදු මධ්‍යම රාත්‍රී දේව මෙහෙයේදී. අගරදගුරු පදවි සහායක රදගුරු අතිවුතු ඇන්ටන් රංජිත් හිමිපාණන් ද හවුල් වූ මෙම දිව්‍යයාගයට පෙර එතුමන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය සපලද මෙහෙයක්ද පැවැත්වින. වසරක සුභ අසුභ රඳා පවතින්නේ කැලැන්ඩරේ දින මාසවල නොව අපගේ එදිනෙදා ක්‍රියාකාරකම්වල බව අගරදගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණෝ පවසති. උන්වහන්සේ එම අදහස් ප්‍රකාශ කළේ ජනවාරි 1 දින රාගම ශික්ෂණ රෝහල් දෙව්මැදුරේ පැවති දිව්‍ය පූජායාගේ දේශනය සිදු කරමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමන් කියා සිටියේ වසරේ සෑම දිනකම යහපත් සිතිවිලි ඇති කරගෙන යහපත් දේ පමණක් ඉටු කිරීමට අප කටයුතු කරන්නේ නම් සෑම වසරක්ම අපට සුබදායක වන බවයි. රුපියල් ලක්ෂ 10ක් වටිනා ඖෂධ කොළඹ ජාතික රෝහලට සහ ළමා රෝහලට පරිත්‍යාග කිරීම අගරදගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. මේ අතර කතෝලික හැද සංගමය, ශුද්ධෝ එව්ජින් ස්වේච්ඡා සංගමය, රෝහල් සේවක පිරිස, පැවිදි සොයුරියන් සමගින් නිර්මල මරේ නිකායක රෝහල් උපාධ්‍යපිතුමන් විසින් සංවිධානය කරන ලද
වාර්ෂික කැරොල් ගායනය හා රෝගීන් හට ත්‍යාග බෙදා දීමද කොළඹ ජාතික රෝහල ළමා රෝහල කාසල් රෝහල ද සොයිසා රෝහල හා අංගොඩ මුල්ලේරියාව මානසික රෝහල තුලදී මෙවරද සිදු කෙරිණ. කනාඩ සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ 155 වැනි වාර්ෂික මංගලෝත්සවය ජනවාරි 19-20 දෙදිනට යෙදී තිබේ. සැබෑ මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ද මංගල මහා දිව්‍යයාගේ අගරදගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වේ. මංගල්‍යය සඳහා කොඩිගස එසවීම 11 බදාදා සවස 4ට සිදු කෙරේ. මොරටුව සාන්ත සෙබස්තියන් දෙවමැදුරේ 148 වැනි වාර්ෂික මංගල්‍යය ජනවාරි 19-20 දෙදිනට යෙදේ. අතිගරු රොබින්සන් විජේසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සන්ධ්‍යා මෙහෙය පැවැත්වෙන අතර මංගල මහා දිව්‍ය පූජාව ගරු අස්සේල මාරියෝ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජනවාරි 10 දින උදෑසන 10ට මංගල්‍යය සඳහා කොඩිගස එසවීම සිදු කරනු ලබන අතර නුවාඩ දිව්‍ය පූජාවන් සඳහා අධ්‍යාත්මික සූදානම ගරු ගියොම් නෝනිස් පියතුමා විසින් සිදු කිරීම නියමිතයි. සත්‍යයේ පණිවිඩකරු වෙරිටාස් ගෙන පුවත් මින් නිමාවට පත් වෙන ඔබට සෝදායි දවසක් යසු මිහිටයි. Radio Veritas Asia, Singular Service.